හොඳයි අයිබෝවන් සිරුර දෙනට අද දවසේදී දුවල්පතාල එකතු වෙලා ඉන්නේ අයිලෑන්ඩින් කොලෙජ් එකත් එක්ක ඉතිහාසයේ පන්තියට අටවසර ඉතිහාසයේ පාඩමේ හලවෙනි පාඩම අපි සාකච්ඡා කරන්න හිටියා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව කියන පාඩම හොඳයි අපි සාකච්ඡා කරමින් සිටියේ මහවැව් ඉදිකළ පාලකයන් පිළිබඳව මේ දක්වා සටහන සම්පූර්ණ කරගෙන තිබුණා නේද? ඒ කියුවා මහවැව් ඉදිකිරීමේ පුරෝගාමී පාලකයා වුණේ වසඹ. ඔහු ක්‍රිස්තු වර්ෂ 65-109 අතර කාල පරාසයතුවේදී රජකම් කරා. මොහු මහවැව් 11ක් පැන වූ බව මහා වංශයේ සඳහන් වෙනවා. ඒ අතරින් හඳුනාගෙන තියෙනවා වසඹ රජතුමාගේ මයේ වැව
නූතන මහවිලච්චි වැව විදිහටත් මාණික් පිටිහෙවත් මහා නික්කවට්ටි වැව නූතන මානන් කැටිය වැව විදිහටත් ඊට පස්සේ වසම රජතුමාට පස්සේ නැවතත් මහවැව ඉදි කරපු පාලකයන් අතර වැදගත් තැනක් ඉතිහාසයේ හිමි කරගන්නවා මහා සෙන් රජතුමා මතක ඇති අපි කතා කරා මින්නේරිය දෙවියන් හතරජුරු බණ්ඩාර කියලා මේ රජතුමව හැඳින්වන බව කිව්වා ක්‍රිස්තු වර්ෂ 276 303 අතර කාලයේදී තමයි මේ මහා සෙන් රජතුමා අනුරාධපුර යුගයේ රජකම් කළේ එතුමා වැව් 16ක් තැන වූ බව මහා වංශයේ සඳහන් වෙන. ඒ අතරින් මිනිහිර නැත්නම් මණිහිර වාපි නූතන මින්නේරිය වැව විදිහටත් ජල්ලුර වාපි නූතන හුරුළු වැව විදිහටත් කානු වාපි නමින් හැඳින්වෙන වැව මහා කනදරා වැව විදිහටත් හඳුනාගෙන තියෙනවා. ඒතකොට මේ වැව් එතුමා ඉදි කරපු වැව් විදිහට ඉතිහාසඥයන් පෙන්වා දෙන. ඊට පස්සේ අපි කතා කරා එතුමා ඉදි කරපු මින්නේරිය වැවේ ඡායා රූපය මේක ඔයගොල්ලෝ ගැච්චු පොතේ දක්වලා තියෙන රූපය ඒ හැරුණාම මේ තියෙන්නේ තවත් මින්නේරිය වැවේම ඡායා රූපයක්. ඔනේ ඊට පස්සේ මහවැව් ඉදි කරපු පාලකයෝ අතර තවත් වැදගත් රජතුමෙක් ගැන අපි අවධානය යොමු කරනවා. ඒ තමයි ධාතුසේන රජතුමා. ක්‍රිස්තු වර්ෂ 459 477 අතර කාලයේදී අනුරාධපුර යුගයේ රජකම් කරපු ධාතුසේන රජතුමා මහවැව් 18ක් මහවිහාර 18ක් ඉදි කරපු බව තමයි මහා වංශයේ සඳහන් වෙන්නේ. මෙතනදී අපි කතා කරන්නේ එතුමා ඉදි කරපු මහවැව් පිළිබඳ නිසා. එතකොට මහා වංශයේ සඳහන් වෙනවා එතුමා මහවැව් 18ක් ඉදි කරපු බව. ඒ අතරින් පුතේ හඳුනාගෙන තියෙනවා එතුමා විසින් ඉදි කරපු විශිෂ්ටතම වැව විදියට හඳුනා ගන්නවා කලා වැව. ඒ හැරුණාම පාදුලක වාපි නමින් වැවක්, ඒ වගේම මහා දත්ත වාපි. මේ වැව හඳුන්වනවා මහා දත්ත වාපි වැව නූතන දඹුල්ල කැකිරාව පාරසබඩ තියෙන මදාතුගම වැව. එහෙමත් නැත්නම් මඩාටුගම වැව කියලා හඳුනාගෙන තියෙනවා. මේ පාදුලක වාපි කියන වැව හඳුනාගෙන නැහැ. ඒ හැරුණාම ඔහු විසින් ඉදි කරපු තවත් විශිෂ්ට වාරි නිර්මාණයක් තමයි මන්නාරම යෝධ වැව කියලා කියන්නේ. ධාතුසේන රජතුමා ක්‍රිස්තු වර්ෂ 459 477 අතර කාලයේදී රජකම් කරා. ඒ රාජ්‍ය කාලය තුලදී එතුමා මහවැව් 18ක් ඉදි කරපු බව සඳහන් වෙනවා. ඒ අතරින් වඩා වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා එතුමා ඉදි කරපු කලා වැව. තාම අනර්ග නිර්මාණයක්. ඊට පස්සේ මේ ධාතුසේන රාජ්‍ය කාලයෙන් පස්සේ අපි අවධානය යොමු කරනවා පොළොන්නරු යුගයේ වඩා වැදගත් රාජ්‍ය කාලයක් වෙතට. අපි මේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව කියන පාඩම ඇතුලේ අනුරාධපුර යුගය ගැන විතරක් නෙමෙයි පොළොන්නරු යුගය පිළිබඳව. ඒ කියන්නේ මේ සමස්ත රජ රට යුගයේම සාම්ප්‍රදායික තාක්ෂණය සහ කලාව කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ. එතකොට පොළොන්නරු යුගය පිළිබඳ අවධානය යොමු කරනකොට වඩා වැදගත් රජතුමෙක් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි පළවන පරාක්‍රමබාහු රජතුමා. මේ පළවන පරාක්‍රමබාහු රජතුමා විශේෂ වැකියක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහට මේක මහා වංශයේ සඳහන් වෙනවා. මොකක්ද එතුමා කියලා තියෙන්නේ? මෙම දිවයිනේ වැස්සෙන් ලැබෙන ජලය මදකුත් ලෝකෝපකාරයෙන් තොරව මුහුදට නොයේවා කියන ආදර්ශ පාඩය පෙරටු කරගනිමින් තමයි මේ රජතුමා මහවැව් ඉදි කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දිවයිනට ලැබෙන වැස්ස පොඩ්ඩක්වත් මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලට ගන්නේ නැතුව මහ මුහුදට නිකරුණේ ගලා යන්නට ඉඩ නොදිය යුතුයි කියන එක තමයි මේ රජතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ තරම් ආදර්ශ පාට පෙරටු කරගනිමින්
රජතුමා වචනයෙන් විතරක් නෙමෙයි ඒ බව ක්‍රියාවෙන්ත් ඔප්පු කරන්න කටයුතු කරා. මහා වංශයේ සඳහන් වෙනවා පුතේ මෙතුමා මහවැව් 163ක් නිර්මාණය කරපු බව. මහවැව් 163ක් හදන්න තරම් මහා පරාක්‍රමබාහු රජතුමා වෙහෙස මහන්සියලා තියෙනවා ඔහුගේ රාජ්‍ය කාලයේ තුලදී. ඒ විතරක් නෙමෙයි මහා වංශයේ සඳහන් කරනවා කුඩා වැව් 2376ක් ඉදි කරපු බව. ඒ වගේම ඇලවල් 3910ක් සොරෝ 340ක් මේ වගේ විශාල ප්‍රමාණයෙන් වාරි තාක්ෂණික දේවල් එතුමා නිර්මාණය කරපු බව මහා වංශයේ සඳහන් වෙනවා. සමහර මේ ඉලක්කම් පිළිබඳව යම්කිසි ඒක අතිශයෝක්තියෙන් යුතුව රචනා වුණා වෙන්නත් පුළුවන්. නමුත් එතුමා විසින් විශාල වාරිතාක්ෂණික සේවාවක් රජරට ශිෂ්ටාචාරය තුලදී සිදු කරලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් ඔහු විසින් ඉදි කරපු මහා පරාක්‍රම සමුද්‍රය තුලින්. ඒකට තෝපා, දුඹුතුළු, ඒ වගේම එරබදු කියන වැව් තුන ප්‍රධාන වශයෙන් එකට එකතු කරමින් තමයි මේ රජතුමා මහා පරාක්‍රම සමුද්‍රය නමින් විශාල වාරි කර්මාන්තයක් නිර්මාණය කරන්නේ. එතකොට මහවැව් ඉදිකිරීම අපි ස්වර්ණමය යුගයේ විදිහට අපිට සලකන්න පුළුවා. මේ පොළොන්නර යුගයේදී රජකම් කරපු මහා පරාක්‍රම බාහු රජතුමාගේ රාජ්‍ය අවධිය. හොඳයි. අපි එහෙනම් මේ කොටස ලියාගෙන ඉස්සරහට යමු. අපි නෝට් එක නැවැත්තුවේ මෙන්න මෙතනින්. ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට ලියාගෙන යමු කරුණු විදිහට. මහවැව් තැන වූ පාලකයන් අතර ධාතුසේන රජුද වේ. ඔහුගේ රාජ්‍ය කාලය ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 459 477. ඊළඟ කරුණ වැව් 18ක් ඉදි කළ බව මහා වංශයේ සඳහන් වේ. වැව් 18ක් ඉදි කළ බව මහා වංශයේ සඳහන් වේ. උදාහරණ විදිහට ලියා ගන්න ධාතුසේන රජතුමා විසින් නිර්මාණය කරපු වැව් විදිහට හඳුනාගෙන තියෙනවා. ඔහුගේ විශිෂ්ටතම වාරි තාක්ෂණික නිර්මාණය වෙන කලාවැව පාදුලක වාපි කලාවව පාදුලක වාපි
තුන්වෙනි එක මහා දත්තවාපි මහා දත්තවාපි මහා දත්තවාපි ඉදිරියෙන් කෙටි ඉරක් ගහලා ලියාගන්න මෙන්න මෙහෙම මහා දත්තවාපි කියන වැවිස්සරහෙන් කෙටි ඉරක් යොදලා ලියාගන්න මදාතුගම ඇලෛරා මඩාතුගම ඇලෛරක් මඩාටුගම වැවයයි අනුමාන කෙරේ වැවයයි අනුමාන කෙරේ දඹුල්ල කැකිරාව පාර අසබඩ තියෙන මේ මඩාටුගම නැත්තම් මඩාතුගම වැව මෙතුමා විසින් ඉදි කරපු මහා දත්තවාපි වැව කියලා අනුමාන කරනවා පැහැදිලිද කියපු එක පැහැදිලිද තියෙනවා නම් chat එකට දාන්න පුළුවන් මහා දත්තවාපි ඉදිරියේ කෙටි ඉරක් ගහලා මදාතුගම ඇල ඉරක් මඩාටුගම් ඔන්නෝ කියන නම් දෙකෙන්ම හඳුන්වන බව මෙතුමා විසින් ඉදි කරපු මහා දත්තවාපි වැව කියලා අනුමාන කරනවා කියලා තමයි අපි ඔය ලියාගත්තේ මහා දත්තවාපි කෙටි ඉරක් ගහලා මදාතුගම එහෙම නැත්නම් මඩාටුගම මෙන්න මේ නම් දෙකෙන් හඳුන්වන දඹුල්ල කැකිරාව පාරේ තියෙන වැව මහා දත්තවාපි වැව කියලා අනුමානයක් තියෙන මේ දත්තසේන රජතුමා ඉදි කරපු වැව විදිහට අනුමාන කරනවා කියලා තමයි කිව්වේ ඊළඟට මොහු විසින් ඉදි කරපු තවත් වැදගත් පාරි නිර්මාණයක් තමයි මන්නාරම යෝධ වැව මෙන්න මේක ලියාගන්න තමයි තියෙන්නේ දැන් ආපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් එහාට නෝට් එක ලිව්වේ නැහැ හොඳයි ඊට පස්සේ අපි ලියාගමු ඊළඟට වැදගත් වන මහවැව් තන වූ ඊළඟ වැදගත් පාලකයා කවුද කියලා හොඳයි මල්කා රජරට ශිෂ්ටාචාරයේ මේ රජරට කියලා කියන පුතේ අනුරාධපුර සහ පොළොන්නරු කියන මේ යුග දෙකටම තමයි රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ උඩ රජරට ශිෂ්ටාචාරයේ මහවැව් තන වූ හොඳයි තසන්දි රජරට ශිෂ්ටාචාරයේ මහවැව් තන වූ පාලකයින් අතර මහවැව් තන වූ පාලකයින් අතර මහවැව් තන වූ පාලකයින් අතර පළමු වන පරාක්‍රමබාහු රජුද වැදගත් වේ පළමු වන පරාක්‍රමබාහු රජුද වැදගත් වේ
එතනින් යොදා ගන්න පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය වර්ෂය ඒක යොදලා නැහැ ඔතන ක්‍රිස්තු වර්ෂ 1153 ක්‍රිස්තු වර්ෂ 1153 ක්‍රිස්තු වර්ෂ 1186 අතර කාලයේදී තමයි මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුව මුල් කරගනිමින් තමන්ගේ පාලන කටයුතු අරගෙන ගියේ. ඔහුගේ රාජ්‍ය වර්ෂය මම ආයෙත් කියන්නම්. ක්‍රිස්තු වර්ෂ 1153 1186 विशेष पाठ प्रकाश कर लिया गा मेम दिवैने जलय මදකුත් මෙම දිවයිනේ වැස්සෙන් ලැබෙන ජලය මදකුත් මෙම දිවයිනේ වැස්සෙන් ලැබෙන ජලය මදකුත් ලෝකෝපකාරයෙන් තොරව මුහුදට නොයේවා මෙන්න මේ ආදර්ශ පාඩේ පෙරටු කරගෙන තමයි ඔහු මහවැව් 163 ඉදිකිරීමට තරම් කටයුතු කරන්නේ. හොඳයි අමින්දනා. ඒ කොලේ කියන්නේ පොතක් නැද්ද? හොඳයි නිතු. ඊශාන් හොඳයි පුතා. දෙනුවන්. හොඳයි. යෂිනී හොඳයි පුතා. හැමෝම තමන්ගේ නෝට් එක සම්පූර්ණ කරගන්න. චතුරි, ඊශානී चनिलु नितारा ओवसे निदिकरपो विशिष्टतम वारी कर्मांते हंदुन्मनो पराक्रम समुद्रय नामी तो कर मेच्छर वेला अपी वेव हंदुन्यो महा वेव की एक पारतम महु विदिकरप में वारी ताक्षने हंदुन्मनो मुखा केला दु समुद्रय केला एक हेतु मुखा दु එතෙක් මෙතෙක් ඉදි කරපු වැව් වලට වඩා ඉතා විශාල වාරි කර්මාන්තයක් ඉදි කිරීමට මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. තෝපා, දුබුතුළු, එරබදු කියන මේ වැව් තුන මූලිකව එකතු කරමින්
විශාල වාරි කර්මාන්තයක් ඉදිකිරීමට මහා පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. ඔහු කිව්වේ මොකක්ද? මේ දිවයිනට වැටෙන වැස්ස ඒ ජලය පොඩ්ඩක්වත් මිනිසුන්ට උපකාරයක් නැතුව ප්‍රයෝජනයක් නැතුව නිකරුණේ මුහුදට ගලන් යන්නට ඉඩ දිය යුතු නැහැ කියලා. එතකොට මේ ලැබෙන වැස්ස උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට අවශ්‍යයි කියන එක තමයි පරාක්‍රම බාහු රජතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔහු ඒ ප්‍රකාශයේ සත්‍යයක් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මහා වැව 163ක්. එතකොට කුඩා වැව 2376ක්, ඇලවල් 3910ක්. මේ විදිහට වාරි තාක්ෂණය දියුණු කිරීම සඳහා විශාල වෙහෙස මහන්සියක් ගත් බව පැහැදිලි වෙනවා මේ වංශකථාගත තොරතුරු අධ්‍යයනය කිරීමේදී. මම හිතනවා මහවැව් තැන වූ පාලකයන් පිළිබඳව හොඳ අවබෝධයක් දුවල පුතාලට ලැබෙන්නට ඇති කියලා. හොඳයි, හැමෝම ලියලා තියෙනවා නෝට් එක. මේ තියෙන්නේ ධාතුසේන රජතුමා ඉදිකරපු කලාවැව දැක්වෙන ඡායාරූපයක්. මේ තියෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමා, නැත්නම් පළමු වෙන පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදිකරපු පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය දැක්වෙන ඡායාරූපයක්. මහවැව් තනෝ පාලකී ගත්තහම අපි සාකච්ඡා කරා වසඹ රජතුමා ගැන, මහසෙන් රජතුමා ගැන, ඒ වගේම ධාතුසේන රජතුමා සහ කලවන පරාක්‍රම බාහු රජු පිළිබඳව. ඔවුන් විසින් ඉදිකරපු මහවැව් මොනවද කියලා අපි අධ්‍යයනය කරා. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා විශාල වැව් තැනවීම නිසා ලාංකිකයෝ ලබාගත් ජයග්‍රහණ මොනවද කියලා. මේ වගේ විශාල වැව් වාරි කර්මාන්ත නිර්මාණය කිරීමේ මේ ජනතාව ලබාගත් ජයග්‍රහණ එමටයි. පළවෙනිම ජයග්‍රහණය තමයි මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණ වැඩි ජලධාරිතාවක් රදවා තබා ගැනීම. ඒ නිසා විශාල වැව් නිර්මාණය කිරීමේදී මේගොල්ලන්ට හැකියාවක් ලැබුණා විශාල ජලධාරිතාවක් රඳවා තබා ගැනීමට. ඒ ඇරුණහම විශාල වැවක් නිර්මාණය කරගත්තාම අපිට පුළුවන් ලොකු ජලධාරිතාවක් ඒක රැස්ත කරලා තියාගනිද්දී දිගු නියං කාලවලදී පවා ජල හිඟයකින් තොරව වගා කටයුතු කිරීමට, පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙන්න මේ කටයුතු සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා වියලි කලාපයට වර්ෂයකට එක් කාලයකදී අධික වර්ෂාපතනයක් ලැබෙනවා. මෙන්න මේ නිසා ගං වතුර තත්ත්ව ඇතිවීම පාලනය වුණා මේ විශාල වැව් නිර්මාණය කිරීම නිසා. මේ වැසි ජලය එකතු පහදු කරලා තියා ගැනීමට හැකි වුණ නිසා පහත් නිම්මල ජීවත් වෙච්ච ජනතාවට මේ වැස්සෙන් ලොකු හානියක් වුණේ නෑ. මොකද මේ වතුර එකතු කරලා තියා ගැනීමේ හැකියාව තාක්ෂණයක් මේ අය සතුව තිබුණා. ඒ නිසා ඉබේටම ගං වතුර පාලනය වීම සිද්ධ වුණා. විශාල වැව් ඉදිකිරීමෙන් මොකද්ද දන්නවද සිද්ධ වෙන තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි දීර්ඝ අලමාර්ග ඉදිකිරීම. එතකොට දීර්ඝ අලමාර්ග හරහා විශාල වැවකින් ගොඩාක් දුරකට අපිට ජලය අරගෙන යන්නට පුළුවන්. මෙන්න මේ නිසා දිගු අලමාර්ග තැනීමේ තාක්ෂණය ඔවුන් සතුව තිබුණු ශිල්පීය දැනුම තවදුරටත් වැඩි දියුණු වෙනවා. මොකද ලොකු වැවකින් ලොකු ජලධාරිතාවක් තියෙන වැවකින් දුර ප්‍රදේශයකට
වතුර අරගෙන යන්න පුළුවන් ඇල මාර්ග හරහා ඒ විතරක් නෙවෙයි කුඩා වැව් වලට ජලය සපයන්න මේ විශාල වැව් වලට හැකියාවක් ලැබුණා අපි බලමු කොහොමද මේ කුඩා වැව් වලට ජලය සැපෙව්වේ කියලා මේ ඇල මාර්ග හරහා විශේෂයෙන්ම මේ එකිනෙක පුංචි පුංචි කුළු වැව් ගම් වැව් ඕලගම් වැව් කියලා හඳුන්වන මෙන්න මේ පුංචි පුංචි වැව් එකින් එක සම්බන්ධ කරලා තිබුණා පුතේ ඇල මාර්ග හරහා එතකොට එක වැවකින් ජලය තවත් වැවකට ඉබේම ගලාගෙන යෑමේ හැකියාව මේ ඇල මාර්ග නිර්මාණය කිරීම සඳහා අපිට ලැබිලා තියෙනවා එතකොට ලොකු වැවක් අපි හදාගත්තට පස්සේ ඒ වැවේ ජලය අනිකුත් කුඩා වැව් වලටත් නිකුත් කිරීම මගින් මොකද වෙන්නේ ඒ වැව් වල ජලය වසර පුරාම පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්න මේ විදිහට වැව් එකින් එක සම්බන්ධ කිරීමට කියන විශේෂ නමක් වැව් එල්ලංගාවක් කියනවා එකින් එක වැවෙන් වැවට වැව් එල්ලිලා තියෙන. අන්න ඒ නිසා මේකට කියනවා වැව් එල්ලංගාව. එහෙමත් නැත්නම් වැව් ප්‍රපතනය කියලා. ඒකට මෙන්න මේ ඡායාරූපයෙන් ඔයගලන්ට ඒක තවත් පැහැදිලිව දක ගන්න පුළුවන්. මේ තියෙන යෝධ වැව දීර්ඝ ඇල මාර්ගයක් තියෙනවා. ඒක සම්බන්ධ වෙලා තියෙනවා නාච්ච දුව වැවට. ඒකට එතනින් නුවර වැවට ඇල මාර්ගයක් කරා ජලය සැපේනවා. එහෙනම් කලා වැවත් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට වැව් එකින් එක සම්බන්ධ කරමින් දිවෙන ඇල මාර්ග පද්ධතියක් දියුණු ඇල මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා මේ විශාල වැව් නිර්මාණය කිරීම නිසා. මොකද ලොකු වැවක ලොකු ජල ධාරිතාවයක් රැස් කරගන්න පුළුවන්. එතන ඉඳන් අපිට ලොකු දුරක් මේ ජලය අරගෙන යෑමේ හැකියාව තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ වැව් එල්ලංගාවක්. එහෙමත් නැත්නම් වැව් ප්‍රපතනය කියලා. පැහැදිලිද විශාල වැව් තැනීම නිසා ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ මෙන්න මේවා ලාංකිකයන්ට ලැබුණු වාසි මෙන්න මේවා අපි ලියාගමු අනුමාත්‍රිකාව විශාල වැව් තැනීම නිසා විශාල වැව් තැනීම නිසා ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ පළවෙනි එක වැඩි ජල ධාරිතාවක් රඳවා තබා ගැනීමට හැකිවීම වැඩි ජල ධාරිතාවක් රඳවා තබා ගැනීමට හැකිවීම
දිගු නියන් කාලවලදී පවා දෙවැනි එක දිගු නියන් කාලවලදී පවා ජල හිඟයකින් තොරව දිගු නියන් කාලවලදී පවා ජල හිඟයකින් තොරව වගා කිරීමට හැකිවීම හොඳයි මල්කා හොඳයි ගණේෂා පිසරි හොඳයි පුතා ඊළඟ එක ගං වතුර පාලනය ඊළඟ එක තමයි දිගු ඇල මාර්ග තැනීමේ ශිල්පය දියුණු වීම හොඳයි තසන්දි දිගු ඇල මාර්ග තැනීමේ ශිල්පය දියුණු වීම දිගු ඇල මාර්ග හරහා එතකොට විශාල වැව් කුඩා වැව් එකිනෙක සම්බන්ධ කරලා කුඩා වැව් වලට ජලය සපයලා තියෙනවා. දැන් අපි දකිනවනේ කුඩා වැව් ඉදිකිරීමේ ආරම්භක පාලකයා වෙච්ච පණ්ඩුකාභය රජතුමාගේ බසවක්කුළම වැව් අපි අදටත් ගියොත් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ වැව් එකිනෙක සම්බන්ධ කරලා කුඩා වැව් පවත්වාගෙන ඇවිත් තියෙනවා කුඩා වැව් වලට ජලය සැපෙීමට හැකිවීම කුඩා වැව් වලට ජලය සැපෙීමට හැකිවීම මේ කාලේ වෙනකොට රජරට ශිෂ්ටාචාරයේ වාරිමාර්ග පද්ධතිය. ඒ කියන්නේ එක වැවක් නෙමෙයි. මෙන්න මේ වාරිමාර්ග පද්ධතියට තමයි අපි කිව්වේ මොකක්ද? වැව් එල්ලංගාවක් එහෙම නැත්නම් වැව් ප්‍රපතනය කියලා. වැව් එකින් එක සම්බන්ධ කරලා පද්ධතියක් මේ වෙනකොට ගොඩනැගිලා තිබුණා. මේ නිසා මොකක්ද වුනේ? වියලි කලාපය ජලයෙන් ශස්ත්‍රීක වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඕනෑතරම් ජලය තිබුණු නිසා කෘෂිකාර්මික කටයුතු කරදරයක් නැතුව මේ යුගයේ ජීවත් වෙච්ච ජනතාවට පහසුවෙන් කරගැනීමේ හැකියාව තිබුණා. මේ නිසා මොකද වුනේ රට සහලින් ස්වයං පෝෂිත වුණා. මෙන්න මේ විදිහට තමයි වැව් නිර්මාණය කිරීම මගින් මේ රජරට ශිෂ්ටාචාර වැසියන්ගේ ජීවිත ජන ජීවිත ඉතා යහපත් අන්දමින් ගත කිරීමේ හැකියාව උදා කරලා දීලා තියෙන්නේ තමන්ගේ පාලකයෝ විසින් ජනතාවට. අපි මෙතනටම ලියාගමු තව කරුණක්
මෙතනටම ලියාගමු අපි තව කරුණක්. මහවැව් හා ලියාගන්න. මහවැව් හා මහවැව්හා මහවැව්හා කුඩාවැව් මහවැව්හා කුඩාවැව් එකිනෙකට මහවැව්හා කුඩාවැව් එකිනෙකට සම්බන්ධ කර එකිනෙකට සම්බන්ධ කර වැව් පද්ධතියක් නිර්මාණය කිරීම වැව් පද්ධතියක් නිර්මාණය කිරීම වැව් පද්ධතියක් නිර්මාණය කිරීම වැව් එල්ලංගාවක් වැව් එල්ලංගාවක් වැව් එල්ලංගාවක් නැතහොත් වැව් එල්ලංගාවක් නැතහොත් වැව් ප්‍රපතනය ලෙස හැඳින්වේ නැතහොත් වැව් ප්‍රපතනය ලෙස හැඳින්වේ ලියාගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් මම මුලින් ඉඳන් කියන්නම් ආයෙත් අහගන්න මහවැව් හා කුඩාවැව් එකිනෙකට සම්බන්ධ කර වැව් පද්ධතියක් නිර්මාණය කිරීම වැව් එල්ලංගාවක් නැතහොත් වැව් ප්‍රපතනය ලෙස හැඳින්වේ මේ විදිහට වැව් පද්ධතියක් නිර්මාණය කර ගැනීමෙනු මෙයට වාසියක් ලැබුණේ මොකද්ද? වියලි කලාපය තිබුණු වියලි බව අඩු වෙන්නත් ඒ වගේම මේ කලාපයේ තිබුණු අධික වියලි බව අඩු කර ගැනීමට මේ අය යොදපු මේ වැව් ඉදිකිරීම සහ වැව් එකිනෙක සම්බන්ධ කරලා ගොඩනගාගත් වාරි පද්ධතිය
විශාල මෙහෙයක් ඉටු කරා. වියලි කලාපයක් වෙනුවට ඒක තෙත් කලාපයක් කරගෙන ජීවත් වෙන්න මේකේ ජීවත් වෙච්ච ජනතාවට හැකියාව ලැබුණා මොකක් නිසාද? මේ අය ඉදි කරපු විශාල වාරි මාර්ග පද්ධතිය නිසා. ඉතිහාසයේ සඳහන් වෙනවා වැව් 33,000ක් පමණ මේ වියලි කලාපය තුල ඉදි කරලා තියෙනවා කියලා. කුඩා වැව්, මහ වැව්, මධ්‍ය පරිමාණ වැව් මේ වගේ විවිධ ප්‍රමාණයේ වැව් නිර්මාණය කිරීම සිද්ධ වෙලා තියෙනවා. මෙතරම් විශාල වාරි මාර්ග පද්ධතියක් මේ වියලි කලාපය තුල නිර්මාණය කිරීම මගින් මෙයට අවශ්‍ය ජල අවශ්‍යතාවය එතකොට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට මේ ජනතාව කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා බැවක් ඉදි කිරීමට කොහොමද අපි ස්ථානයක් තෝරගන්නේ කියලා. පොර වැව් ඉදි කිරීම සම්බන්ධයෙන් වැව් ඉතිහාසය ගැන අපි සාකච්ඡා කරා. කොහොමද වැවක් මුලින්ම ඉදි වුනේ? ගම් වැව් විදිහට. එතකොට රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩා වැව් ඉදි කිරීම, මධ්‍ය පරිමාණ වැව්, මහ පරිමාණ වැව්, මේ වැව් ඉතිහාසය පිළිබඳව අපි ඉගෙන ගත්තා. හැබැයි කොහොමද මේ වැවක් ඉදි කරේ කියන එක ගැන අපි තාම ඉගෙනගෙන නැහැ. සරලවම ගත්තොත් පුතේ වැවක් ඉදි කරේ සරල කඳු පන්තීන් දෙකක් අතරින් ගලාගෙන යන ගංගාවක් එහෙම නැත්නම් ඔයක් හරස් කරලා බඳින බැම්මකින් කඳු පන්තීන් දෙකක් අතරින් ගලාගෙන යන ගංගාවක් ඔයක් හරස් කරලා බැම්මක් බැඳලා අන්නේ ඒ ජලය එකතු කරලා තියාගන්න තැනට තමයි වැව කියලා කිව්වේ. පැහැදිලිද? ලෝක සරලව මතක තියාගන්න. ඒත් මෙහෙම වැවක් හදන්න සුදුසු ස්ථානයක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්නට ඕනි කරුණු රාශියක් තිබුණා. ඒ අතරින් වැදගත්ම කරුණු තුනක් තමයි මේ. විශේෂයෙන්ම භූමියේ උස පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනි. මොකද වැවක් ඉදි කරලා තියෙන්නේ සාමාන්‍ය ගම්මානයකට ඉහළ. ඒකට හේතුව කඳු පන්තීන් දෙකක් අතරින් ගලාගෙන යන ගංගාවක් තමයි ඉහළින් හරස් කරලා තමයි අපි මේ වැව නිර්මාණය කරගන්නේ වැව් බැම්මක් බැඳලා. ඒතකොට ඒ ස්ථානයේ නිවැරදිව තෝරා ගැනීමත් කරන්නට ඕනි. ගංගාවේ කොයි හරියෙන්ද ඔය ගලාගෙන යන කොයි ස්ථානයෙන්ද අපි මේක නිවැරදිව වැව් බැම්ම බඳින්නේ කියන එක නිවැරදිව තීරණය කරගැනීමේ හැකියාව මේ ජනතාව සතුව තිබුණා. ඒ වගේම අපි කියවනේ කඳු පන්තීන් දෙකක් තිබුණයි කියලා. ඒතකොට මේ කඳු පන්තීන් වල තියෙන කඳු වැටි වල තත්ත්වය, මේ පාෂාණ වල තත්ත්වය මොන වගේද? ඒ වගේම තමයි සෙසු වැව් සමග, කියන්නේ අනිත් පුංචි පුංචි වැව්, විශාල වැව් එක්ක මේ ස්ථානයේ හදන වැව කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියන එක. ඒතකොට වැවට ජලය සපය ගන්නවා වගේම වැවෙන් ජලය තවත් වැවකට නිකුත් කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක හොඳින් කල්පනා කරලා බලලා තමයි මේ සම්බන්ධතාවය කොහොමද ඇති කරන්නේ කියන එක හොයලා බලලා තමයි වැවක් ඉදි කරන්නේ. භූමියේ උස කඳු වැටිවල තත්වය, ඒ වගේම අනිත් වැවුත් එක්ක කොහොමද අලුතෙන් ඉදි කරන වැව සම්බන්ධ කරන්නේ කියන මෙන්න මේ කරුණු කාරණා ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා තමයි වැවක් ඉදි කිරීමට සුදුසු ස්ථානයක් අපි තෝරගන්නේ. පැහැදිලිද? අපි ලියාගමු වැවක් ඉදිකිරීමට ස්ථානයක් තෝරා ගැනීමේදී වැවක් ඉදිකිරීමට ස්ථානයක් තෝරා ගැනීමේදී
සැලකිලිමත් විය යුතු කරුණු විශේෂයෙන්ම සැලකිලිමත් වන මොකක්ද භූමියේ උස පිළිබඳව මේකින් එක වෙන් කරලා දෙන්නේ බලන්න පාඩම් කරගන්න පහසු වෙන්න භූමියේ උස भूमिये उस इलांगे गंगाव देपस खंदु वेटी वल तत्व ගංගාව දෙපස කඳු වැටිවල තත්වය ඊළඟට සෙසු වැව් සමග සෙසු වැව් සමග महेश हमारे समग वे संबंधताव अतिकरण आकार विशाल वेवीसा लांकिक लागत जयग्रहण मुनवाद वेवी मेदी स्थान तोरगनी मेदी මොනවදපි සැලකිලිමත් වෙන්නට ඕනි කරුණු කියන. ඊට පස්සේ පුතේ අපි අවධානය යොමු කරනවා වැවක් ඉදිකරනකොට මොනවද මේ අපේ පැරණි ජනතාව මුහුණ දුන්නු අභියෝග කියලා. වැවක් ඉදිකරන එකම කියවන සරල කඳුපන්තීන් දෙකක් අතරින් ගලාගෙන යන ගංගාවක් ඔයක් හරස් කරලා තමයි වැව් බැම්ම නිර්මාණය කරලා ඒ ස්ථානයේ වතුර රඳවා තබා ගැනීම තමයි මේ වැව කියන්නේ කියලා සරලව. එතකොට මේ වැව් බැම්මට වැව් බැම්ම ඉදිකිරීමේදී වැවේ ජල ධාරිතාවේ පීඩනයට ඔරොත්තු දෙන විදිහට මේ වැව් බැම්ම ඉදි කරන්නට අවශ්‍ය වුණා. මේක තමයි මේ ජනතාව මුහුණ දුන්නු ප්‍රධානතම අභියෝගය වුණේ. වැව් බැම්මට शक्तिमत् निर्माण करगानट आवश्यक
අපි ගලාගෙන යන ඔයක් එහෙමත් නැත්නම් ගංගාවක් හරස්සෙල්ලානේ මේ වැව් බැම්ම බඳින්නේ. එතකොට මේ ගලාගෙන යන ජල ප්‍රමාණය එතන රඳව ගන්නට නම් විශාල වැව් බැම්මක් හදන්න අවශ්‍ය වුණා අඩි 20ක් 30ක් වගේ උස වැව් බැම්මක් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ. එතකොට ඒ එන ජල ප්‍රමාණය වැව් බැම්මට එල්ල කරන පීඩනය ඔරොත්තු දෙන ආකාරයට වැව් බැම්ම ඉදිකිරීම තමයි මේ ජනතාව සතුව තිබුණ විශාලතම අභියෝගය වුණේ. දැන් කොහොම හරි අපි වැව් බැම්මක් හදාගත්ත කියන්නකෝ. හැබැයි මේ වැව් බැම්මට ජලය උරා ගන්න එක අවම වෙන්න ඕනි. මොකද අපිට අද කාලේ වගේ කොන්ක්‍රීට් යොදලා හරි වෙන යම් බදාමයක් යොදලා හරි වැව් බැම්ම හදන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ වැව් බැම්ම හැදුවේ පස් එකතු කරලා තමයි මේ වැව් බැම්ම නිර්මාණය කරේ. එතකොට පස්සට ස්වභාවයෙන්ම ජලය උරා ගන්න. එතකොට මේ ජලය උරා ගැනීම අවම කරන්නට කටයුතු කරන්න වුණා මේ ජනතාවට. ඒකත් විශාල අභියෝගයක් වුණා. එතකොට වැව් බැම්මට ජලය උරන එක අවම කිරීමත් විශාල අභියෝගයක් වුණා මේ රජ රට ජනතාවට. ඒ වගේම තමයි මං කියුවා අඩි 20ක් 30ක් තරම් උස ප්‍රමාණයෙන් තමයි මේ වැව් බැම්ම නිර්මාණය කරන්නේ. උතර අක්කර දහස් ගණනක් පුරා පැතිරෙන විශාල ජලස්කන්ධයක් තමයි මේ වැවක් දරාගෙන ඉන්නේ. එතකොට එවැනි විශාල වැව් බැම්මක් හදන්න නම් පස්සේ ක්‍රෙස් කර ගැනීම ලොකු අභියෝගයක්. ලොකු වැව් බැම්මක් නේ අපි හදන්නේ. එතකොට මේක සඳහා විශාල පස් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඒකත් මෙයාට තිබුණු විශාල අභියෝගයක්. ඒ වගේම තමයි පුතේ වැවක් නිර්මාණය කිරීමේදී අපි කියුවානේ දැන් ගම් වැවක් නිර්මාණය කිරීමේදී නම් ඒ ගමේ ඉන්න 3-4 දෙනා එකතු වෙලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැවක් නිර්මාණය කරගත්තා. හැබැයි අපි මේ දැන් කතා කරන මහා පරිමාණ වාරි කර්මාන්තයක් ඉදිකිරීමේදී ඒකට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීමත් එතරම් පහසු කාර්යයක් වුණේ නැහැ. ඒකට රජවරු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිබුණා. අපි දන්නවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය වගේ ක්‍රම යොදා ගනිමින් ශ්‍රමය ලබා ගැනීම රජවරු විසින් කරා. එතකොට අනිවාර්යයෙන්ම රජුට සේවය කිරීමට දවසක් යොදලා තිබුණා. අන්න ඒ දවසට ඒ ගමේ උදවිය රජතුමාගේ වැඩට යන්නේ. මෙන්න මේ විදිහට තමයි අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීම සිද්ධ වුණේ. එකවර සාමාන්‍ය මේ වගේ විශාල වැවක් නිර්මාණය කිරීමේදී විශාල වැවක් හදනකොට එකවර මිනිසුන් 2-300ක් වැඩ කරන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට පුතේ මේ විශාල මිනිස් ශ්‍රමය නිවැරදිව හැසිරවීමත් කරගන්නට ඕනේ. අද දවසේ වැවේ වැඩට 3-400ක් දෙනෙක් ඇවිල්ලා හිටියත් ඒ අයට නිසි හැසිරවීමක් නැතුණා මොකද වෙන්නේ? ඒ අයට කරන්න වැඩක් නැතුණා මොහේ නිකන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර ඒ අය ආපු එකෙන් ඒ රාජකාරියේ ඉෂ්ට වෙන්නේ නැහැ. මේ නිසා නිවැරදිව මේ මිනිසුන් හසුරුවා ගැනීමත් ලොකු අභියෝගයක්. එතකොට එකපාර 3-400ක් එක තැනක වැඩට ආපුහාම මේ අයගේ ආහාර අවශ්‍යතාවය ආහාර ලබා දීම ලොකු අභියෝගයක්. එකවර 3-400කට කෑම බීම සපයන්නට අවශ්‍ය. මෙන්න මේ වගේ විශාල අභියෝග රාශියකට මුහුණ දෙමින් තමයි මේ ජනතාව මේ අභියෝග ජය ගනිමින් සාර්ථක වැවක් නිර්මාණය කර ගැනීමට සමත් උනේ. විශේෂම මේ අය මුහුණ දුන්න විශාලම අභියෝගය තමයි මොකක්ද? වැවේ ජලධාරිතාවේ පීඩණයට ඔරොත්තු දෙන විදිහට ශක්තිමත් වැව් බැම්මක් ඉදි කර ගැනීම. එතකොට මෙන්න මේ වැව් බැම්මට ජලය උඩන එක සාමාන්‍යයි. මොකද අපි කියවනේ වැව් බැම්ම නිර්මාණය කරන්න පස් යොදාගෙන කියලා. එතකොට මේ පස්සරට ජලය උනන එක අවම කරන්න කටයුතු කරන්න සිද්ධ වුණා. මේකත් ලොකු අභියෝගයක්. නැත්නම් මොකද වෙන්නේ? වැව් බැම්මට ජලය උරලා උරලා වැව් බැම්ම කඩාගෙන එකවරම ජලය පහළට ගලාගෙන යන්නේ හැකියාව තියෙන. එහෙම වුණොත් මොකද වෙන්නේ? පහළ තියෙන කෙත් වතු, එතකොට පහළ ජීවත් වෙන ජනතාව මේ වතුරට යට වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ වැව් බැම්ම නිර්මාණය කිරීම, එතකොට වැව් බැම්මට ජලය උරා ගැනීම අවම කිරීමට කටයුතු කිරීම කියන එක තමයි මේ අය
මුහුණ දුන්නු ප්‍රධානම අභියෝග උනේ වැව් ඉදි කිරීමේදී. හොඳයි ගණේෂා. අපි ලියාගමු වැව් ඉදි කිරීමේදී මුහුණ දුන් අභියෝග. වැව් ඉදි කිරීමේදී මුහුණ දුන් අභියෝග. වැව් ඉදි කිරීමේදී මුහුණ දුන් අභියෝග. හොඳයි නිර්මාණි. කෙසඳි. පළවෙනි කරුණ ලියා ගන්න. හොඳයි චමෝද්‍ය. දෙනුවන් හොඳයි පුතා. පළවෙනි කරුණ මං කියවන්න තියපු නැති අයට. වැවේ ජලධාරිතාවයේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස කියවගන්න බලන්න වෙන වැඩ නවත්තලා. වැවේ ජලධාරිතාවයේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස තියුම් ලිව්වද? වැවේ ජලධාරිතාවයේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස වැව් බැම්ම ඉදි කිරීම. හොඳයි හිමායා. වැව් බැම්ම ඉදි කිරීම. තුලනි. තේෂාන් හොඳයි පුතා. දෙවනි එක හොඳයි මල්කා. වැව් බැම්මට
චලය උරා ගැනීම වැව් බැම්මට චලය උරා ගැනීම ඉතා අවම ලෙස ඉතා අවම වන ලෙස කටයුතු කිරීම ඉතා අවම වන ලෙස කටයුතු කිරීම තමන්ගේ නමයි ශිෂ්‍යංකයයි නිවැරදිව රීනේම් කරගෙන ක්ලාස් එකට එන්න එහෙම නැති අය ඉන්නව මට පේනවා. ඉතින් එයාට මතක් කරන්නේ තමන්ගේ නමයි ශිෂ්‍යංකයයි නිවැරදිව රීනේම් කරගෙන අන්තියට එන්න. හොඳයි ඔෂානි. ඔෂාන් ලියුවද? ඔෂානි විතරයි පොතට එන්නේ. තුන්වෙනි එක පස් එක් රැස් කිරීම ප්‍රශ්නී හොඳයි පුතා පස් එක් රැස් කිරීම ඊළඟ එක වැව් ඉදි කිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම වැව් ඉදි කිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම ඊළඟ කරුණ මිනිසුන් හැසිරවීම අපි හොයාගත්ත ශ්‍රමය නිසි පරිදි හැසිරවීම මේකත් ලොකු අභියෝගයක්. කොට ඒන පිරිසට ලබා දෙන්නට වෙන අපිට ආහාර පාන. ආහාර පාන ලබා දීම එකවර විශාල පිරිසකට ආහාර පාන ලබා දීම ලොකු අභියෝගයක් වුණා ඒ කාලේ හැටියට. මේ තියෙන්නේ ඕගලන්ගේ අච්චුපොතේ තියෙන වගුවක්. එතකොට මෙන්න මේ වගේ විශාල වාරි කර්මාන්ත තමයි ඉදි කරලා තියෙන්නේ. මින්නේරිය වැවගත්තොත් මින්නේරිය වැවේ වැව් බැම්මේ දිග සැතපුම් එකයි කාලා. එතකොට වැව් බැම්මේ උස තියෙනවා අඩි 44. මේ විදිහට ඉදි කරපු වැව් බැම්ම මගින් ජලයට යට වෙලා තියෙනවා අක්කර 4670ක භූමි ප්‍රමාණයක්. අක්කර 4670ක තරම් විශාල භූමි ප්‍රමාණයක වතුර ගබඩා කරලා තියෙනවා මේ වැව් බැම්ම මගින්. එතකොට මේ වැව් බැම්මේ දිග සැතපුම් එකයි කාලයි, වැව් බැම්මේ උස අඩි 44. එතකොට මේ වැව් බැම්ම කොතරම් ශක්තිමත් ඉදි කරන්නට අවශ්‍යයිද මේ ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට නම්? විශේෂයෙන්ම මේ වැව් බැම්ම ඉදි කරේ පිහිටි ගලතෙක් පොළව හාරලා ඒ ක්වාටර් සයිට් ස්කන්ධය මත පස්ස අතුරලා ඊට පස්සේ බොරළු කළු ගල් ස්තර මේ වගේ ස්තර වශයෙන් අතුරලා ඒවා ඇතුන් ලවා ඒ වගේම මීහරකුන් ලවා පාගවල මෙන්න මේ විදිහට මේ වැව් බැම්ම ශක්තිමත්ව ඉදි කරන්නට ස්තරයෙන් ස්තරයට ශක්තිමත්ව ඉදි කරන්නට මේ
රජරට ශිෂ්ටාචාරයේ වැසියෝ පුරුදු වෙලා හිටියා. ඒ අරුණාම කලා වැව ගත්තාම කලා වැවේ වැව් බැම්මේ දිග සැතපුම් 3යි 3 කාලක්. සැතපුම් 3යි 3 කාලක් දිග වැව් බැම්මක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ වැව් බැම්මේ උස අඩි 44ක් වෙනවා. අක්කර 680ක භූමි ප්‍රමාණයක් යට වෙලා තියෙනවා. කලා වැවේ වැව් බැම්මේ දිග සැතපුම් 3යි 3 කාලා. එතකොට වැව් බැම්මේ උස අඩි 40ක්. තොර මේ තරම් දිග මෙතරම් උස වැව් බැම්මක් නිර්මාණය කරලා එමගින් අක්කර 6380ක භූමි ප්‍රමාණයක් යට වෙන විදිහට තමයි මේ කලා වැව කවුද නිර්මාණය කරේ? ධාතුසේන රජතුමා නිර්මාණය කරලා තියෙනවා. මෙතරම් භූමි ප්‍රමාණයක විශාල ජලධාරිතාවක් දරා ගැනීමේ හැකියාවෙන් යුතු ශක්තිමත් වැව් බැම්මක් නිර්මාණය කරන්නට මේ රජරට ශිෂ්ටාචාර හිටපු වැසියන්ට ඔවුන් සතු විශාල ශිල්පීය ඥානයක් දැනුමක් තිබුණු බව අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ දිග සැතපුම් 8මාරක්. ඒතර වැව් බැම්මේ උස අඩි 40ක්. පරාක්‍රම සමුද්‍රයේ මගින් ජලයට යට වෙලා තියෙන බිම් ප්‍රමාණය අක්කර 5300ක් පමණ වෙනවා. ඒතර මේ වගේ විශාල ඉඩම් ප්‍රමාණයක් යට වෙන විදිහට විශාල වැවක් නිර්මාණය කරලා එමගින් විශාල භූමි ප්‍රමාණයක් අස්වැද්දීමට තරම් මේ ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා. අපි මේ chart එකක් ඇඳගමු. වැවේ නම, වැව් බැම්මේ දිග, සැතපුම් වලින්, වැව් බැම්මේ උස අඩි වලින් එවැගේම ජලයට යට වූ බිම් ප්‍රමාණය අක්කර වලින් දක්වලා තියෙනවා. මේව සමහර විට කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන්. පින් ඒරියේ වැවේ වැව් බැම්මේ උස අඩි කීයද? මේ වගේ කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන් විභාගෙට. වැවේ නම ලියන්න. වැව් බැම්මේ දිග, වැව් බැම්මේ උස, ඒ වගේම ජලයට යට වූ බිම් ප්‍රමාණය කියලා වගුව වෙන් කර ගන්න කොටස් හතරකට.
වැවේ නම කියන කොටසෙන් ලියා ගන්න මින්නේරිය වැව. හොඳයි තේෂාන්. මින්නේරිය වැව. වැව් බැම්මේ දිග දක්වලා තියෙන සැතපුම් වලින් ඒකත් ලියා ගන්න. හොඳයි ඉමාෂා. මින්නේරිය වැවේ වැව් බැම්මේ දිග සැතපු එකයි කාලයි. සැතපු එකයි කාලයි. වැව් බැම්මේ උස අඩි 44යි. ජලයට යට වූ බිම් ප්‍රමාණය අක්කර වලින් තියෙනවා 4670යි. ඊළඟ වැව කලා වැව. වැව් බැම්මේ දිග සැතපුම් වලින් 3/3 කාලයි. කලා වැවේ වැව් බැම්මේ උස අඩි 40යි. ජලයට යට වූ බිම් ප්‍රමාණය අක්කර 6380යි. නිර්මාණි හොඳයි පුතා. ඊළඟට පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. වැව් බැම්මේ දිග සැතපුම් 8.5යි. වැව් බැම්මේ දිග සැතපුම් 8.5යි. වැව් බැම්මේ උස අඩි 40යි. හොඳයි අමාෂා. හොඳයි දෙන්නා. ජලයට යට වූ බිම් ප්‍රමාණය අක්කර 5300යි. මෙන්න මේ තරම් විශාල වාරිකර්මාන්ත තමයි ඔවුන් පසුකාලීනව නිර්මාණය කරලා තියෙන්නේ. මේ විශාල වාරිකර්මාන්ත නිර්මාණය කිරීම සඳහා හොඳ තාක්ෂණික දැනුම අවබෝධයක් මේ ජනතාව සතුව තිබිලා තියෙනවා.
ඊළඟ දවසේදී කතා කරමු වැවක ප්‍රධාන අංග පිළිබඳව. මොනවද මේ වැවේ තියෙන ප්‍රධාන අංග? ඒවැන් ඉටුවන කාර්යයන් මොනවද කියලා තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ලොකු මාතෘකාවක්. ඉතින් අද දවසේ අපිට සාකච්ඡා කරලා ඉවර කරගන්න බැරි නිසා අපි ඊළඟ දවසට තියමු ඒ කොටස. මම හිතනවා අද දවසේදී සාකච්ඡා කරපු කොටස හැමෝටම පැහැදිලි ඇති කියලා. අද දවසේ සාකච්ඡා කරපු කොටසේ මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. පැහැදිලි නෑනේ. යාම ප්‍රශ්නයක් දෙකක් අහන්නද? උත්තර දෙන්න පුළුවන් නේ අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. महादत्तवापि मेतनने महादत्तवापि नूतने मदातुगम නැත්තම් මඩාටුගම් පැහැදිලිද මඩාටුගම ඇලීර මඩාටුගම් මෙන්න මේ නම් වලින් හඳුන්වන වැව මහාදත්තවාපි කියලා අනුමාන කරනවා කියලා තමයි අපි කිව්වේ මේ වැව පිහිටලා තියෙන දඹුල්ල කැකිරාව පාරේ දබුල්ල කැකිරාවේ පාරේ තියෙන මදාතුගම එහෙම නැත්නම් මඩාටුගම වැව මේ ධාතුසේන රජතුමා ඉදි කරපු මහා දත්තවාපි වැව කියලා අනුමාන කරන බව තමයි කිව්වේ. මම හිතන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. विशाल वेवीन लांकिक लबागत जयग्रहण नमकरण गुरुवां काटद अवस्था तीन उन्न दिनों का पुलवां दे टीचर 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 आप प्रश्न चुट्टा किया को नहीं किया ने बलाने टीचर आप प्रश्न चुट्टा किया को गटलू वक्ति
හොඳයි දෙනුවන්ට අවස්ථාවක් දෙන්නම් පුළුවන් නම් උත්තරයක් දෙන්න අපිට මොකද්ද රීජ ප්‍රශ්නේ ලබාගත් එක් ජයග්‍රහණය කියන පණිවිඩයට සිදු කරා Thank you.